ඉතින් ඔන්න මම ඔබට පෙන්වන්නේ සති දෙකකට ඉස්සෙල්ලා يعني බිෆෝ ආෆ්ටර් ෆොටෝ සති දෙකකට පස්සේ කොහොමද කියලා. ඉතින් මම මේකට පොඩි රහසක් දැම්මා. ඒ රහස හින්දා තමයි මෙච්චර මල් ආවේ. මේ බලන්න මේ එක කිනිත්තක් කිනිත්තක් ගන්න එක කොලයක් ගන්න මල් ඇවිල්ලා. කොලවලට වඩා මල් වැඩි. ඉතින් මේවා ගෙඩි මලුත් ඇවිල්ලා. ඉතින් කොච්චර අස්වැන්නක් ඒ කියලා හිතනවා. ඉතින් මොකද්ද ඒ රහස? ඒ තමයි ඉතින් ඔබට ඒ කියන්නේ දැනගන්න මේ වීඩියෝ එක මුල ඉඳන් අග්ගටම බලන්න. ඉතින් ඔබ දැනට ගැමිය YouTube channel එක subscribe කරලා නැත්තම් දැන්ම subscribe කරන්න. ඉතින් අපි බලමු මං මොකද්ද මෙච්චර ගෙඩි මල් උත්තේජනය කරගන්න මොකද්ද මේකට ගත්ත රහස් ක්‍රියාමාර්ගය කියලා. ආයුබෝවන් ගැමිය YouTube channel එකට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ මල් ළඟ කැරකෙන්නේ කවුද? මේ ඇවිල්ලා ඔබ බලන්න ඒ කියන්නේ අම්බලම් පහළුව කියන සතා තමයි මේ කැරකෙන්නේ. මේගොල්ලෝ අර ලීවල විදිනවා. ඉතින් මේ ගොල්ලෑ වටිනාකම කියන මේගොල්ලෝ උඩ ස්තරය. ඒ කියන්නේ ගොඩක් උස තියෙන මල්වල උනත් පරාගණය කරනවා. ඒ කියන්නේ මී මැස්ස යන්නේ නැති තැන්වල උනත් මේගොල්ලෝ පරාගණය කරනවා. ඉතින් ඒ වගේ මේ වටි ගොඩක් වටිනා සතෙක් තමයි. ඒ කියන්නේ මල් පරාගණය. ඉතින් මම මේ අද ඔබට කියලා දෙන්නේ මේ පරාගණයට සම්බන්ධ දෙයක්. දැන් පරාගණය කියන්නේ ඇත්තට මල් එන්නේ. දැන් ගොඩ දෙනෙක් එලෝලු පළතුරු අවලා කියනවා මේකේ මල් එන්නේ නැහැ, ගෙඩි එන්නේ නැහැ, මොකද කරන්න කියලා. ඉතින් ඒකට අපි මූලිකව ප්‍රධාන වශයෙන් කීපයක් සාධක ඔබට බලන්න වෙනවා. පළවෙනි දේ තමයි ඔබ බලන්න ඕන අවුව තියෙන්න ඕනේ කියලා. මොකද ඕන සාකයකට සූර ශක්තිය අත්‍යවශ්‍යයි. ඉතින් සූර ශක්තිය නැතුව ඔබට මල් ගන්න බැහැ. දැන් අපි බලන්න ඕනේ මේකේ පෝෂණය අඩුද කියලා. ඉතින් සමහර වෙලාවට ඔබ හොඳට ওই අංශු මාත්‍ර මූලද්‍රව්‍ය එහෙම නැති වුනහම කෙලින්ම හොඳට ඒ කියන්නේ මල් එන්නේ නැහැ. ඉතින් මල් එන්නේ නැහැ කියන්නේ ගෙඩි එන්නේත් නැහැ. දැන් අවු අඩු තැනකුණත් ඔය ඇන්තුරියම් වගේ ගණන් ගෙඩියේ මල්ලේ. ඉතින් ඒ හින්දා තමයි අපි අද ඔබට මේ කියලා දෙන්නේ වෙනම ක්‍රමයක්. මේක ඔබට පොඩි කාලයක් යයි. හැබැයි මේක හදාගත්තොත් ඔබට බලන් ඉන්නේ නැද්දි මල් එනවා. අවුව තියෙන තැනක මල් එන්නේ නැති ඕනේ ගහක ගෙඩි ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ දවස්වල කොවිඩ් ප්‍රශ්නත් එක්ක සමහර අයට ඉතින් ඔය මත් වතුරට ඇබ්බැහි වුණ අයට මත් වතුර හොයාගන්න බැහැ. ඒ හින්දා ඔබ මතකැතුව මේ ඔබ සාදන වයින් එක ඔවුන්ගෙන් හංගලා සුරක්ෂිතව තබා ගන්න. ඒකත් පොඩ්ඩක් සිහිය තබා ගන්න අනිවාර්යෙන් කරා. මේකට ඔබට ඕනේ එක්ක වටාන ගෙඩියක් නැත්නම් මේ වට්ටක ගෙඩියක් මේ වගේ දෙයක් තමයි ඕනේ. ඊළඟ ඒ කියන්නේ ඔබට වට්ටක ගෙඩියක් ඕනේ. ඊළඟට රතු සීනි නම් වඩා හොඳයි. රතු සීනි සාමාන්‍යයෙන් ග්‍රෑම් 250ක් විතර ඔබට අවශ්‍ය වෙයි. ඊළඟට ඊස්ට් සල්පයක් ඔබට වහගන්න පුළුවන් වෙන්න, හොඳ කවර් කරන්න පුළුවන් වෙන්න ප්ලාස්ටික් භාජනයක්. ඊළඟට තව වීදුරු භාජනයක් නැත, වීදුරු බෝතලයක් වගේ දෙයක්. ඊළඟට කිර ලැබයක් වගේ දෙයක්. තව සේලයින් බටයක්. ඔන්න ඕගේ කලමනා ටිකක් තමයි ඕනි. ඉතින් මේක සරල දෙයක් ඔබට ගෙදර කරන්න පුළුවන්. හැබැයි මේකේ තව මතක තියාගන්න මේ මම අද ඔබට කියලා දෙන්නේ මේ වට්ටක්ක නැත්නම් ඔය බට්ටාන ඒ වගේ ශාක වලින් වයින් එකක් හදාගන්න ඉන්නේ. මොකද එහෙම වයින් එකක් ඇදුවම මේ වයින් එක ස්ප්‍රේ කරාම අනිවාර්යෙන් මල් එනවා. මේක ඒ කියන්නේ මේ මම කියන්නේ මේ බොන්න වයින් හැදීම නෙමෙයි, මේ වට්ටක හැදීම. මේ සමහර කෙනෙක් බොන්නත් ඉඩ තියෙන. ඉතින් ඒ දෙන්නේ මේ මම කියන්නේ. ඉතින් මේකට ඔබට කරන්න තියෙන මුලින්ම මෙහෙම වට්ටක ගෙඩිය ගත්තාම මේක කෑලි 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 පොඩි පොඩි කෑලි වලට කපාගෙන මේ පොත්තයි ඇතුලේ තියෙන අර ඇට්ටෝ ඒ වගේ ඔක්කොම අයින් කරගන්න. අයින් කරගෙන ඔබට දැන් භාජනයට ඒ කියන්නේ අපි ගත්තේ ප්ලාස්ටික් භාජනයට මේ කෑලි ඔක්කොම දානවා. දාලා ඒකට වතුරත් එක් කරගෙන ඊස්ට්යි සීනි. ඉතින් ඔබට සීනි මේ වතුරේකට මුලින් කලවම් කරගත්තොත් තවත් ලේසි. කලවම් කරගෙන අරව දැම්මත් කමන්නේ. දාලා මේක නිකන් සාමාන්‍ය කියන අවුව නෙමේ, ඇතුලේ සාමාන්‍ය සේවන තැනක වහලා තියෙනවා. හැබැයි මේක එහෙම වහලා තිබ්බට පස්සේ හැමදාම ඔබට ඇරලා මේක සතියක් විතර තියන්න ඕනේ. ඔබට ඇරලා පොඩි කෝට්ට කරන් මේක කලත්තන්න තියෙනවා. ඉතින් මේක ඔබ බලන්න එපා. මේක නිකන් මේ මද්ර ඒ කියන්නේ මේ ඇල්කොහොල් හදනා වගේ දෙයක් කියලා. ඉතින් ඇත්තටම අපේ ප්‍රාරමාර්ථයේ ගස්වල මල් ගැනීම. ඉතින් ඒකයි මේකෙන් වෙන්නේ. ඉතින් ඔබ මේ විදිහට හොඳට කලත්තන්න. ඉතින් මේක දිනපතා ඔබ කලත්තනකොට දවස් සතියක් විතර කලත්තුහම මේක හොඳට ඒ කියන්නේ ඔබට තේරෙනවා මේක පිපිලා නිකන් මේ වෙලා තියෙන. ඊළඟට ඔය පෙනේරේකින් දැන් අපි මොනවා හරි කෘමි විකර්ෂකය බ්ලෙන්ඩ කරගන්නේ, බ්ලෙන්ඩ කරගත්තාම පෙරාගන්නේ ඒ වගේ පෙනේරයකින්. ඉතින් එහෙම නැත්නම් ඔබට ඔය රෙදි පාංකඩයක් හරි උඩින් දාලා හොඳට වතුර බහින එකකින් මේක පෙරා ගන්න. පෙරලා මිරිකලා ඔබට ඒ ඉස්ම ඔක්කොම ගන්න තියෙන්නේ. ඉතින් ඒ ඉස්ම අරගෙන දැන් වීදුරු බෝතලයකට මේක දාගන්න. එතකොට දැන් මේකේ තියෙන්නේ අපි පල් වෙච්ච ඒ කියන්නේ සතියක් විතර පල් වෙලා මේ ඊස්ට් 2 සීනි
ඉතින් ඒ කියන්නේ හොඳ නිකන් සැර මේකක් තියෙන මෙතන ස්ක්‍රිප්ට් එකක් වගේ දෙයක් තමයි. ඉතින් මේක අපි පල් කරගන්න. ඉතින් එහෙම පල් කරගත්තට පස්සේ මේක මීරිකල් අරගෙන මේ බෝතලේට අපි කිර ලැබෙන් ඒ කියන්නේ මේ විදලා මේ සේලයින් බටේ ගන්න. ඉතින් මේකට ඔබට එයාලොක්යක් ගන්නත් පුළුවන්. ඉතින් එයාලොක් නැත්තම් මේ සරලව ගෙදෙද්දි හදාගන්න හැටි තමයි ඔබට කිර ලැබයක් ඔය සිංහල බෙහෙත් බඩු කඩේකින් ගන්න පුළුවන්. ඊළඟට සේලයින් බටේකට විදලා එතන හර සීල් වෙන්න ඕනේ හොඳට. ඒකයි අපි කිර ලැබයක් ගහගන්නේ. මොකද හුලම් පිට නොවෙන්න. ඉතින් ඒ විදිහට අපි හුලඟ ඒ කියන්නේ මේකෙන් එන හුලඟ කෙලින්ම එළියට ගියාට එළියෙන් හුලඟෙන්න බෑ. ඉතින් ඒ හින්දා අපි මේ සේලයින් බටේ කෙලින්ම දානවා තව පොඩි වතුර භාජනයකට. දාලා එතකොට ඒක හරහා ඔබට තේරේ බුබුලු එනවා. ඒ අරක මේක ඇතුළේ කාබන් ඩයොක්සයිඩ් වායුව හැදෙනකොට ඒ වායුව තමයි පිට කරන්නේ. ඉතින් ඒ වායුව හුලඟ මැදින් පිට කරනවා. පිට කරාට එළියෙන් ඇතුළට එන්න විදිහක් නැහැ. මොකද අර වතුර භාජනයේ හින්දා ඇතුළට එන්න විදිහක් නැති. ඒක මේකට ඔබට යාලොක්කයක් කරොත් සරලව කරගන්නත් පුළුවන්. ඉතින් එහෙම කරලා ඊළඟට මේක එහෙම සාමාන්‍යයෙන් ඔබ ඒ සති දෙකක් විතර තියෙනකොට මේකේ ඔක්කොම හොඳට හුලං ඔක්කොම යනවා. ඉතින් මෙහෙම ගියාට පස්සේ ඔබට තේරෙනවා දැන් ආයේ බුබුලු වෙන්නේ නැහැ. ඉතින් දැන් මේක හරි. ඔව් ඊළඟට ඔබට කරන්න තියෙන්නේ මේක අරගෙන වහලා තියාගන්න. ඉතින් මේක දිගට ඔබට පාවිච්චි කරන්න දුර එක සැරයක් හදාගත්තාම සෑහෙන්න කාලයක් පාවිච්චි කරන්න. මොකද මේක අපි මුළු වගාවටම දැන් ඔබ කරන්නේ ගෙවතු වගාව. ඉතින් ගෙවතු වගාවේ දවසකට පොඩ්ඩක් ස්ප්‍රේ කරත් පොඩ්ඩ නෑනේ. දැන් අපි මේක වතුර ලීටරයකට මේකෙන් එක හැන්දක් තමයි දාන්නේ. ඉතින් මෙහෙම හදාගත්ත මේ වයින් එක ඒ කියන්නේ මේ වට්ටක්ක වයින් එක ස්ප්‍රේ කරාම බලා ඉන්නද්දි gediyena eke mall enawa. මොකද මේක හරි උත්තේජනය. ඒ විතරක් නෙමෙයි මේ මේවා කරාම ওই එක එක දැන් ඔබ දන්න ওই පිටි මකුණ ඒ වගේ සත්තුන්ට ගෙන් වෙන හානි පවා අඩු වෙනවා. ඉතින් මේකේ සෑහෙන්න ලොකු ගුණයක් තියෙනවා. ඉතින් ඒ වගේ සත්තු උනත් විකර්ෂණය වෙනවා. ඊළඟට ශාකයට හොඳ උත්තේජනය. මේ ශාකයට කෙලින්ම හොඳ පෝෂණයක් ලැබෙනවා. ඉතින් මේ වයින් වල තියෙන එක එක සංගත. දැන් ඔබ දන්න එතනෝ. දැන් මේකේ තියෙන එතනෝල්. එතකොට මේකෙන් වෙන්නේ මේ එතනෝල් හින්දා අර ශාකේ වර්ධනය බලකට ශාකේ උත්තේජනය කරනවා මල් හට ගන්න. ඉතින් අන්න ඒකයි මෙතෙන් දෙන්නේ. ඉතින් කරලා බලන්න අනිවාර්යෙන් ඔබේ එළවලු පැලතුරු ඔක්කොම ඔබට පිරෙන්න මල් ගත්තම මල් ගන්නවා කියන්නේ ඉතින් ගෙඩි ගන්නවා කියන එක අමාරු කාර්යයක් නෙමෙයි. ඉතින් මේ දේ අනිවාර්යෙන් කරන්න මම මේ වගේ නිර්මාණාත්මක වීඩියෝ ඉදිරියටත් ගේන. එහින්න දැම්ම ඔබ තාම subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඔබට නැත්නම් ඉදිරියට ගෙන ගොඩක් වීඩියෝස් මිස් වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා subscribe කරලා bell icon එකත් click කරලා එතකොට හැමෝටම ඉස්සෙල්ලා ඔබට අපි දාන වීඩියෝ බලන්න ඕනේ. ඉතින් අපේ site එකේ 100 ගාණක් වීඩියෝ තියෙනවා. ඉතින් ඒවෙන් ඔබට සෑහෙන්න. ඒ කියන්නේ මේ දැන්ට දාලා තියෙන ගොඩක් ගෙවතු වගාවේ තියෙන ගැටලු. ඉතින් ඒ වා ගොඩක් निराකරණය කරලා දීලා තියෙනවා. ඉතින් ඒ හින්දා අනිවාර්යෙන් සයිට් එකේ තියෙන, ඒ කියන්නේ YouTube channel එකේ තියෙන අනික් වීඩියෝස් උත් බලන්න. ඊට අමතරව ඔබට Facebook, Instagram වගේ අපිව follow කරන්න පුළුවන්. ඒවත් අපි documents දාන. ඉතින් ඔබගේ යාළුවන්ටත් බලන්න අනිවාර්යෙන් මේ වීඩියෝ එක share කරන්න. මේ බලන්න මේ පොඩි වට්ටක ගෙඩියෙන් කරන්න පුළුවන් දේ ඔබට ලොකු ඵලදායක් ගන්න පුළුවන්. ඉතින් මේ දේ අනිවාර්යෙන් කරන්න. ඉතින් අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් හමුවෙමු. ඔබට තෙරුවන් සරණයි. ඔබටත් 100%ක් සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට පාරම්පරික වට්ටෝරු අණුව නිපද වන කාබනික දියර පොහොර කෘමි විකර්ෂක ග්‍රෝ බෑග්ස් ලබා ගැනීමට පහත අංකය අමතන්න.